ෘද්ධිය සමිතිය බෞද්ධන සංවිධාන වෙනත් සංවිධාන සියල්ල එකතු වෙලා අපි සාකච්ඡාවක් කරනවා මේ මොකක්ද අපි මේ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය කියන කාරණාව. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා මේ මාධ්‍ය සාකච්ඡාව අපි දෙන්නේ කළ දෙන්නේ. අපි ඊට පෙර අපි කියන්න ඕනේ විශේෂයෙන්ම රනිල් රාජපක්ෂ ආණ්ඩුව දිගින් දිගටම බරපතල මර්ධනයක් කරමින් යන්නේ. ඊයේ දවසේ අපි දැක්කා ඊයේ ජාතික ජන බල වේගයේ උද්ඝෝෂණයට පාර දුන්නා. මේ පාරදීමේදී ඒ වගේ මේ පාරදීම වගේම දිගින් දිගටම පැවති උද්ඝෝෂණයට ගහපු එක තමයි රනිල් රාජපක්ෂ ආණ්ඩුව කරේ පොලිසිය යොදවලා තමයි මේ සම්පූර්ණ ක්‍රියාමාර්ගය ගත්තේ. මේකෙදී අපි දන්නවා අද දවසේ නිමල් අපරසිරි කියන ඊයේ උද්ඝෝෂණයට සම්බන්ධ වෙච්ච නිවිතිගල ප්‍රදේශයේ ක්‍රියාකර්මයකට නැරිලා දිනන එක බරපතල තත්ත්වයක්. අපි පැහැදිලිව මේක නිකන් අරින් නරකයි, මේක සම්පූර්ණ වැරදි ක්‍රියාවක්. අපි මේ මාධ්‍ය සාකච්ඡාව ආරම්භ කරන්න පෙර ඊයේ දවසේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් පොලිසිය යොදවලා මේ ඝාතනය කරපු මේ නිමල් අමරසිරි කියන මේ සහෝදරයා වෙනුවෙන් අපි විනාඩියක නිශ්ශබ්දතාවයක් රකින මාධ්‍ය සාකච්ඡාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා ක්‍රියාත්මක වුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම දිනන අපිට වරප්‍රසාද භාෂණයේ නිදාස ඒ භාෂණයේ නිදාස පරිහරණය කරමින් තමයි ඊයේ දවසෙත් මේ උද්ඝෝෂණය පැවතුනේ. අපි දැක්කා ඊට කලින් දවස්වල දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම මේ සියල්ල සිදු වුණා. ඊයේ දවසෙත් පස් දෙනෙක් අත්අඩංගුවට තිබ්බ කොම්පැනි දෙ පොලිසියේ මේ වගේ මර්ධනයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේකට හිත තියන්න ඕනේ කියන කාරණාව තමයි පැහැදිලිවම කියන්නේ. මේ ආණ්ඩුවේ මේ මර්ධනය වහම පරාජය කළ යුතු එකක් කියලා අපි සියලු දෙනාට ආරාධනා කරන්නේ මර්ධනයට එරෙහිව නැගී සිටීමයි කියන කාරණාව. ඒ වගේම අපි දන්නවා අද වෙනකොට මෙරට ජනතාවට ජීවත් වෙන්න විදියක් නැහැ. මේ ජීවත් වෙන්න බැරි වටපිටාව තුළ මේ වෙනකොට ජනතාවට දරා ගන්න බැරි විදුලි බිලක් ඉලා තියෙනවා. අපි දැක්ක මේ විදුලි බිල සම්බන්ධයෙන් කතා කරනකොට පෞගිය පෙබරවාරි මාසයේ 17 වෙනිදා තමයි උසස් පෙළ විභාගය අවසන් වුනේ. මේ විභාග අවස්ථාවේදී දිගින් දිගටම කිව්වා විභාගයේ ළමයින්ට විදුලි ලබා දෙන්න කියලා. ඒ කිසිම අවස්ථාවක විදුලි ලබා දෙන්න කටයුතු කරේ නැහැ. 17 වෙනිදා විදුලි බිල වැඩි කරලා ඊට පස්සේ කාංචන විජේසේකර ඇමතිවරයා කිව්වා අපි දිගටම අඛණ්ඩ විදුලි ලබා දෙනවා කියලා. විදුලි ලබා දෙන්න මේ විදුලිය ලබා දෙන්න පුළුවන්කම තිබියදී තමයි ළමයින්ට පවා විදුලිය ලබා දුන්නේ නැත්තේ. එතකොට ජනතාවට දැන් මේ වෙනකොට තියෙන ප්‍රශ්නේ තමයි මේක දරා ගන්න බෑ. විශේෂයෙන්ම විදුලිය ඒකක 90ට අඩුවෙන් පරිහරණය කරන අතරේ තමයි බරපතල විදුලිය වැඩි වෙලා තියෙන 140කට ආසන්න සංඛ්‍යාවක් වැඩි වෙලා තියෙන්නේ. මේක බරපතල තත්ත්වයක්. මේ තත්ත්වයට එරෙහිව අපි ගන්න ක්‍රියාමාර්ග පිළිවෙත් අපි සාකච්ඡාවක් තමයි කරේ. මේකෙදී අපි බලාපොරොත්තු වෙනවා එළඹෙන 9 වෙනිදා විදුලි බිලට එරෙහිව දැවැන්ත ක්‍රියාමාර්ගයක් ගන්න සියලු වෘත්තීය සමිතිය ක්ලස් කරලා. මේකට අද දවසේ එක්කුණු අය අපි තීරණය කරේ තවත් අයත් එක්ක සාකච්ඡා කරලා මේ එළඹෙන 9 වෙනිදා මේ ක්‍රියාකාරීත්වය ඉස්සරහට ගන්න කියන කාරණාව. ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට විවිධාකාර වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවක් යෝජනා වෙලා තියෙනවා. එක පැත්තකින් අපි දන්නවා බදුබර ජනතාවම බදුබර වැඩි කරලා තියෙනවා. බද්ද ආණ්ඩුවේ පැවැත්මෙන් බද්ද අය කරනවා. තව පැත්තකින් අපි දන්නවා බැංකු පොලිය වැඩි කරලා තියෙනවා. මේ වගේ ආණ්ඩුව ජනතාවගෙන් තමයි ජීවත් වෙන්න යන්නේ. රනිල් වික්‍රමසිංහ කිව්වේ රනිල් වික්‍රමසිංහ ආවම යා ජාත්‍යන්තර නායකයෙක් ජාත්‍යන්තරයව පිළිගන්නවා. ජාත්‍යන්තරේ ඔක්කොම සැපේනවා, ඔක්කොම හරි වගේ තමයි කතා කළේ. අද වෙනකොට මේ සියල්ල අහිමි වෙලා තියෙන්නේ. අද රනිල් වික්‍රමසිංහ කියන්නේ 2023 මුලින්මක 2023 අගදි මේ සියලු ප්‍රශ්න විසඳා කියලා. දැන් ඔහු සඳහන් කරන 2048 තමයි මේ සියලු ප්‍රශ්න විසඳෙන්නේ. 2048 එක බලන් ඉන්නද අද වෙනකොට මැතිවරණ කල් දාලා ඒ වගේම ජනතාවගේ පරමාධිපත්‍ය තුට්ටුවකට ගණන් ගන්න තත්ත්වයකට පත් කරලා තියෙන්නේ. අපි දැක්කා ජේ.ආර්. ජයවර්ධන මැතිවරණ සිටීම අකුලනවා කියලා තමයි කිව්වේ. රනිල් වික්‍රමසිංහ ඒ ක්‍රියාවම වෙනත් දිගට ඒකමයි කරමින් ඉන්නේ. ඒක නිසා මේ රටේ අපි දන්නවා කිසිදු ජන බලයක් නැති මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව දැන් ඉස්සරහට මේ කරගෙන යන වැඩේ. මේකෙදි විශේෂයෙන්ම සියලු ප්‍රශ්න ඇසීම තිබියදී අපි පැහැදිලියම විදුලි බිල වැඩි කිරීමට එරෙහිව අපි බලාපොරොත්තු වෙනවා සියලු ජනතාවත් එක්ක. විශාල අපි එළඹෙන 9 වෙනිදා දැවැන්ත අරගලයකට යන්න.